හලෝ මම තරින්දු අද ඉන්නේ සෝලින්ග් එකේ උදිරත් එක්ක හයිවිත හයි අපි ඇත්තටම කතා කරන්න යන්නේ ටැටු ඉන්ඩස්ට්‍රි ගැන ලංකාවේ ඒ වගේම ටැටු කොහොමද ලංකාවට ආවේ ඒ කතන්දර ඔක්කොමත් එක්ක අපි යන් උදිත අහන්න කොහොමද ලංකාවේ ටැටු පටන් ගන්නෙ සහ මේ ලංකාවේ මේ ට්‍රෙන්ඩ් එක කොයි වගේද කියලා ඔව් ලංකාවේ ටැටුස් පටන් ගන්න ඇත්තම කිව්වොත් රෙකෝඩ් වෙලා තියෙන හිස්ටරි එක අනුව මං හිතන්නේ 1950 ගණන් වල ඒ කියන්නේ මොකද ඊට කලින් නම් නෑ ලංකාවේ දැනට ඒ කියන්නේ මං දැකලා තියෙන විදිහට ගොඩක් තියෙන්නේ ස්පැරෝ ටැටු ඊට පස්සේ කොටියෙක් ඉන්නවා ඒ වගේ ටයිගර්ස් ඊට පස්සේ මේ ඩැගර්ස් වගේ එක එක දේවල් තමයි කියන්නේ කිනිසි වගේ දේවල් තමයි ටැටුස් තිබිලා තින්නේ ඒ කාලේ ඉතින් ඒවට කියන්නේ පච්ච කියලා ඒ කියන්නේ පච්ච කියන්නේ ඇත්තම කිව්වොත් කොළපාටයි කොළපාට එන්න හේතුවක් තියෙනවා මේ ටැටුස් වලට මොකද ඒවා පාවිච්චි කරලා තින්නේ ඉස්සර බුලත් කහටයි එහෙම නැත්නම් පහන් දැලි එකතු කරලා හදාගත්ත මික්ස්චර් එකකින් තමයි ඒක මේ ඉස්සර පච්ච කරලා තින්නේ ලංකාවේ. ඉතින් ඒක හින්දා ඒක කොළපාටයි. නමුත් අද ඉන්ඩස්ට්‍රි එක ඉතින් ටිකක් දියුණුයි සෑහෙන්න. අද අපි අලුත් මැෂින්ස් පාවිච්චි කරනවා, අලුත් නීඩල්ස් පාවිච්චි කරනවා. හැම එකකටම අලුතෙන් නීඩලයක් පාවිච්චි කරනවා. සමහරවල් නීඩල්ස් ಜಾති දෙක තුනක් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ අපි ෂේඩින්ග්ස් වලට ගත්තාම රවුන්ඩ් ෂේඩර්ස්, ලයිනර්ස්, කර්ව් මැග්නම්, මැග්නම් ඒ වගේ ගොඩාක් ಜಾති නීඩල්ස් පාවිච්චි කරනවා. කොහොමද දැන් චැනල් ඉන්ඩස්ට්‍රි එකේ දැන් අකවි ස්ට්‍රිකර් සාමාන්‍යයෙන් ගත්තොත් පොඩිනේ. එතකොට මොන වගේ ටැටුස්ද ලංකාවේ මුලින් පාවිච්චි කරලා තියෙන්නේ? මුලින්ම ආර්ට්ස්ලා මේ ටැටු ඉන්ඩස්ට්‍රි එකේ ආර්ටිස්ට්ලා ලංකාවේ ආයේ කොහොමද කරලා තියෙන්නේ මුලින්ම කියන්නේ? ඩිසයින් ඇත්තමකෝ ගොඩක් වෙලාවට ගිහිල්ලා තින්නේ එක අපි දැකලා තින්නේ ගොඩක් ඉතින් අර එක එක අකුරු ලියලා තියෙනවා කාගේ හරි නමක් ගහලා තියෙනවා එහෙම නැත්තම් කොටියෙක්ව ඊට පස්සේ තව උකුස්සෙක් රාජාලියෙක් ඒ වගේ ටැටුස් තමයි තිබිලා තියෙන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් බේසික් ටැටු මොඩල් එක තමයි ලංකාවේ මුල් කාලේ තිබුණේ. ඔව්. එතකොට උදේට කොහොමද ලංකාවේ මේ ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන් මේ මොඩර්න් ටැටුන් සිස්ටම් එක ලංකාවට අඳුන්වලා දෙන්න මේ මේ කියන්නේ අලුත් විදිහකට අඳුන්වලා දෙන්න උත්සාහ කරන්නේ කොයි විදිහද කියන්නේ ඔයා මේක දැන් සෝලින්ග් පටන් අරගෙන අපි දන්නවා සෝලින්ග් පටන් අරගෙන කස්ටම් මේඩ් ගොඩක් ඒවා කරනවා. එතකොට කොහොමද ඔයාට මේ ලංකාවේ මේ කියන්නේ පච්චා කියන ආට් එකයි ලංකාවේ ටැටූ කියන එකයි කොහොමද මේ ගේන්න ඔයා ට්‍රයි කරන්නේ කොහොමද මේ තියෙන්නේ ඇත්තම කිව්වොත් දැන්ට කොහොමත් අවුරුදු 7කට 8කට විතර කලින් ඉඳන් මේ ට්‍රෙන්ඩ් එක පොඩ්ඩක් වෙනස් වීගෙන යනවා කියන්නේ දැන්ට කවුරුවත් ඒකෙන් ලංකාවේ පච්ච ගහන අය නෑ මම දන්න විදිහට ඉන්නවා මම දන්නේ ඉතින් බොහොම අඩුවෙන් තමයි ඉතින් ඉන්නේ මේ ගොඩාක් අය ටැටූස් තමයි කරන්නේ අලුත් මැෂින්ස් වලින් ඒ වයින් තමයි කරන්නේ ඉතින් අපේ සෝලින්ග් ස්ටුඩියෝ එකේ ඇත්තම කිව්වොත් වෙන්නේ ගොඩාක් වෙලාවට කස්ටම් ටැටූස්. ඒ කියන්නේ ටැටූ එකක් අලුතෙන්ම අපි හදනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු වාට ටැටූ එකක් කරගන්න ඕනේ. වාට ටැටූ එකක් කරගද්දි වාගේ අදහස්. අපි වාගෙන් ඉල්ලන්නේ ඒ කියන්නේ පික්චර් රෙෆරන්ස් එකක්. එහෙම නැත්නම් මොන හරි අයිඩියා එකක්. ඒක අරගෙන අපි වාගේ අතේ හරි කොහේ හරි අලුතෙන්ම ටැටූ එකක් හදනවා. එතකොට ඔයාට ඒකට වටිනකමක් තියෙනවා. ඒ කියන්නේ මේ කාගේවත් අපි දැකලා තියෙනවා ඉතින් දැන් මාත් කොට දැකලා තියෙනවා මේ net එකෙන් download කරනවා. ඔව්. net එකෙන් download කළා ඒක එයා use කරන්න යනවා. එතකොට ඒක වෙන කාගේ හරි වෙන්න පුළුවන්. එතන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද? ඇත්තටම ඔයාට ඔයගෙ හැම ඉල්ලන නැද්ද? ඇත්තම කොත් ඉල්ලලා තියෙනවා ගොඩක් අය මගෙන් ඒ වගේ ටැටූස් ඉල්ලලා තියෙනවා. ඉතින් මම ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට කියන්න හදන්නේ ඇත්තම කොත් ඒක එච්චර හොඳ වැඩක් නෙවෙයි. මොකද ආටිස් කෙනෙක් ඇවිල්ලා ඒ කියන්නේ ටැටූ එකක් කරන්නේ අවුරුදු ගණන් රිසර්ච් කළා එයා අවුරුදු ගණන් චිත්‍ර ඉගෙනගෙන එයා අලුතෙන්ම ටැටූ එකක් ක්‍රියේට් කරනවා. ඉතින් අපි කොහෙන්වත් නැතුව එකපාරට ඉන්ටර්නෙට් එකෙන් ගිහිල්ලා ඒ ටැටූ එක අරගෙන අපි ගහ ගන්නවා. අපි එක්සැම්පල් එකකට හිතමු. ඔයාගේ අතේ ඔයා ටැටූ එකක් ගහනවා. ඔයාට පෞද්ගලිකවම ඔයාට සමහරට ඔයාගේ ජීවිතෙත් එක්ක සම්බන්ධ ගොඩාක් දේවල් එකතු කරලා ඔයා ටැටූ එකක් ගහනවා ඔයාගේ අතේ. ඉතින් ඒක අලුත් ඩියක් කියන්නේ දැන් සාමාන්‍ය මං හිතන් හිටියේ ටැටූ එකක් කියන්නේ ආට් එකක් කියලා. එතකොට දැන් මේ වගේ දේවල් මික්ස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලයිෆ් එකේ තියෙන ස්ටෝරීස් මොන හරි තමයි අනිවාර්යෙන්ම. ඒ වගේම දැන් ඔයා කියන විදිහට දැන් කස්ටම් මේඩ් කරනකොට මේ ස්ටෝරි එක ටැටූ එකකින් ගේන්න පුළුවන් අරද? අන්න රයිට්. ඒක ස්කින් එකේ කොතන හරි තැනකට. ඔව්. එතකොට Taman මේක enjoy කරනවා වගේම මේක history එක ගැන Taman දන්නවා කියන එක. අන්න ඒකයි. ඔව්. ඒක සාමාන්‍ය ටැටූ එකක් මේ වගේ කස්ටම් මේඩ් ටැටූ එකක් design කරන්න කොච්චර කාලයක් යනවද? ඔයාට මේක
දවස් ගණක් යනවද නැත්නම් පැය ගණක් යනවද ඒක ඉතින් අපි ටැටු එකේ ඩිසයින් එක ගන්නව තමයි අත්තමකෝත් මම ටැටුස් ඩිසයින් කරලා තියෙනවා විනාඩි 5 ඉඳන් දවස් මාස ගණන් දක්වා ඩිසයින් කරලා තියෙනවා සමහර ටැටුස් තාම මට ඕඩර්ස් දීලා තියෙනවා තාම ඒවා ඩිසයින් කරලා ඉවර නැහැ අවුගලික මම උදිතේ ටැටුස් දැකලා තියෙනවා ඉතින් සමහර ටැටුස් මට හිතා ගන්න බෑ يعني උදිත විනාඩි 5කට කියලා කිව්වද ඒ ටැටු එකේ තියෙන අර ඩෙප්ත් එක හිතා ගන්න අමාරු. ඒ කියන්නේ ඒක ඇත්තරම මම හිතන්නේ ආටිස්ගේ ස්කිල් එක සෑහෙන දුරට බලපානවා. ඔව්. ඒතකොට දැන් මේ විදිහට ගත්තාම ලංකාවේ ටැටූස් ඩිසයින් කරන්නේ මට හිතෙනවා ඔයා විතරද කියලා. නෑ ඇත්තමකෝත් ඉන්නවා සමහර අය ඉන්නවා කස්ටම් ටැටූස් කරන. දකින්න හම්බ නෑ. ඔව් ලංකාවේ ටිකක් අඩුයි. මොකද වෙලා තින්නේ ලංකාවේ මේ ට්‍රෙන්ඩ් එක තාම නෑ. අපිට තාම බයද එහෙම නැත්තම් නෑ ආට් එක ගැන. ඒ කියන්නේ මේකයි වෙලා තින්නේ. දැන් ඒ කියන්නේ අපේ ක්ලයන්ට්ස්ලට ගොඩක් වෙලාවට අයිඩියා එකක් නැහැ මේ පිළිබඳව. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට එන්නේ ඉන්ටර්නෙට් එකෙන් ටැටූ එකක් අරගෙන කරන්න. ඉතින් අපි ආටිස්ට් කෙනෙක් හිටියට අපේ යුතුයකමක් තමයි ඒගොල්ලන්ට පහදලා දෙන්නේ ඒක මෙන්න මේකයි මෙන්න මේ වගේ දෙයක් තියෙනවා මේකේ. ඉතින් අපිට ඔයාට කැමති නම් අලුතෙන්ම ආර්ට් වර්ක් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් කියලා එහෙම කියන්න පුළුවන් ඉතින්. නැතු ඉතින් අපිත් එක පාට් එක ගිහිල්ලා එහෙම ටැටූ එක කරන්න ගියොත් එච්චර හොඳ නැහැ ඉතින් ඒක. එතකොට මේකේ දැන් ඔයා මේ කින විදිහට ටැටූ එක කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ලංකාවේ දින්නේ ඇත්තම සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි. කට්ටියගේ දින දැනුම වැඩි කරා. අන්න හරි. අන්න ඒක තමයි පොයින්ට් එක. ඒ කියන්නේ දැනුම මදි. තාම ලංකාවේ ඇත්තම ගුවොත් මට ලංකාවේ ඉන්න ඒ කියන්නේ ආටිස් කෙනෙක් කියලා දින අපි තාම ඉන්නේ සෑහෙන මේ පසුබෑම කියලා. ඉතින් මම දන්නේ විදිහට ඔයා ස්ටඩි කරේ ඔක්කොම ලංකාවේ පිට. ඔව්. එතකොට ඔයා මේ ඉන්ඩස්ට්‍රි එක ගැන ඉන්ටර්නැෂනලි කියන්නේ වර්ල්ඩ් වයිඩ් ලෙවල් එකේ ඔයාගේ අයිඩියා එකක් මේකට තියෙනවා කියලා මම දන්නවා. කොහොමද ඔයාගේ මේක පටන් ගන්න කියන්නේ ඔයා මේ ටැටූ ඉන්ඩස්ට්‍රි එකට එන්න ස්ටඩි කරන්න තැන ඉදන් මට පොඩ්ඩක් කියන්න පුළුවන් නම් කියන්නේ දැනගන්න ඒක හරි ආසයි. ඇත්තම කිව්වොත් මම ටැටූයින් පටන් ගන්නේ 2000 මං හිතන්නේ 2011 වගේ මට මතක හැටියට. ඇත්තමකුත් මම දකිනවා මගේ යාළුවෙක් ඉන්දියාවේ ඉඳලා ටැටූ එකක් කරගන්නවා. ඒ කියන්නේ මැෂින් එකකින් හෑන්ඩ් මේඩ් මැෂින් එකකින්. ඒකට කියන්නේ ඇත්තමකුත් ඇමරිකාවේ නම් කියන්නේ ප්‍රෙසන් ගන් මැෂින් කියලා. ඒ කියන්නේ ඉදි කටු දාලා පෑන් බටවලින් මෝටර් දාගෙන හදන මැෂින් එකකින්. මම දකිනවා මගේ කස්ටම් මේඩ් එකකින්. කස්ටම් මේඩ් මැෂින් එක. ඉතින් ඒක මම දකිනවා මේ කොහොම හරි මේ මගේ යාළුවෙක්ගේ අතේ ටැටූ එකක් කරනවා. ඊට පස්සේ මට ඇත්තමකුත් ආසාවක් එනවා මේක මට මේක ඇත්තමකුත් හරියට කරන්න. මම එපාර මම එතකොට ඉන්නේ ඉන්දියා බැංගලෝර් වල. මම එපාර ලංකාවට ඇවිල්ලා ලංකාවේ මගේ මාමා ඇවිල්ලා හොයලා පත්තරයකින් ඔන්න හොයලා දෙනවා මට මෙන්න මෙයා ටැටූ මැෂින් විකුණනවා කියලා ලංකාවේ. ලංකාවේ ටැටූ මැෂින් එකක් ගන්නත් ඔයාට ගොඩක් හරිම අමාරුයි ඒ කාලෙ වෙද්දි. ඉතින් 2011 වගේ තමයි 2011 තමයි මට මතක හැටියට 11-12 ඒ වගේ අවුරුදු වල. මේ කාලේ ඉඳන් මේ කාලේ වෙනකොට කොච්චර විතර ඩෙවලොප්මන්ට් එකක් තියෙනවද කියලා හිතනවා. ඇත්තමකුත් සෑහෙන ඒ කියන්නේ ඇත්තමකුත් ගිය අවුරුද්දේ ඉඳන් බොහොම මේ ශීඝ්‍ර දියුණු වීමක් තියෙනවා මේ ටැටූ ඉන්ඩස්ට්‍රි එකේ. ගොඩක් අය බ්ලැක් ඇන්ඩ් ග්‍රේ රිලීසම් වලට යනවා. නැත්තම් ඉස්සර ඇත්තමකුත් මං දැක්කොත් අවුරුදු 2-3 වලට කලින් බ්ලැක් ඇන්ඩ් ග්‍රේ රිලීසම් කියන එක කවුරුවත් දන්නේ නැහැ ලංකාවේ. හරි රවා කිව්වා වගේ ඉස්සලා උකුස්සා එතකොට ස්කල් එකක් ඔය ඇරේ ඒ වගේ නේද. දැන් ළඟදී නම් තමයි ගොඩක් variations like water color tattoos e wage alu trend ithin geometrics kiyanne bohoma alu trend aya geometrics dot work black and gray realism trash ties trash polka oka list ekak yana digatama eka samanyen world history ekak kotanada thiyenne tattoo wala World history එක ගත්තාම අපිට දැන්ට රෙකෝඩ් වෙලා තියෙන history එක තියෙන්නේ Otsi කියලා මේ natural mummy එකක තිබ්බා කියලා. එයාට කියන්නේ Otsi කියලා මානවයෙක් එක හම්බෙන්නේ ඔස්ට්‍රියාවල. ඔස්ට්‍රියාවල ඇත්තමකම මිනිස්සෙක් කොහොම හරි යද්දී එයා දැකලා තියෙනවා දියල්ලක මැරිච්ච මිනිස්සෙක් ඉන්න. එපාර එයා පොලිසියට ගිහිල්ලා කියලා තියෙනවා මෙන්න මෙහෙම මිනිහක් තියෙනවා කියලා. ඒකේ ඒ බොඩි එකේ තිබිලා තියෙන ටැටූ එක. අන්න හරි. ඉතින් ඒගොල්ලෝ ඇත්තමොත් හිතලා තින්නේ මේක මේ අලුත් ටැටූ එකක් කියලා. අලුත් බොඩි එකක් කියලා රිසර්ච් කරලා බලද්දී අවුරුදු 2500කට වැඩිය පරණ බොඩි එකක් තමයි මේක. ඉතින් ඒකේ තිබිලා තින්නේ ටැටූස් ගොඩක් වෙලාවට ඒගොල්ලෝගේ මෙඩිකල් පර්පසස් ඊට පස්සේ ස්පිරිචුවල් පර්පසස් වලට කරපු ටැටූස් තමයි. අපි ඉන්දියාව ගත්තත් තියෙන ඉන්දියාවේ සෑහෙන ලොකු ඉතිහාසයක් ටැටූ වලට. ඒ වගේම නිව්සීලන්ත ඉන්දියාවේ ලංකාවට වැඩි ලොකු ඉතිහාසයක් තියෙනවා ටැටූ එක ආර්ට් සම්බන්ධව ගොඩක් පැත්තට ඔව් යනවා. ඔව් ඊට පස්සේ වෝල් දැන්
අපිකමකෝ ලෝක හැමතැනම මේ ඉන්ඩස්ට්‍රී එක පැතිරලා තියෙනවානේ. ඔව්. ඒතර කොයි විදිහකටද අනිත් රටවල් අනිත් දේවල් අනිත් රටවල තියෙන ස්ටයිල් මොනවා? දැන් අපිකට USA වල තියෙන වෙනම ස්ටයිල් එකක්. ඔව්. දැන් ඉන්දියාව වල තියෙන වෙනම ස්ටයිල් එකක්. ඒ වගේ කොයි වගේද මේ ස්ටයිල් ස්ප්‍රෙඩ් වෙලා තියෙන්නේ? කොයි වගේද කැටගරයිස් වෙන්නේ? කැටගරයිස් වෙන්නේ මෙහෙමයි. අපි නිව්සීලන්ඩ් ගත්තොත් නිව්සීලන්ඩ් වල ගොඩාක් භාවිතා වෙන්නේ මේ මෞරි ටැටූස්. ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ධ ටැටූ ජාතියක් තමයි මෞරි ටැටූස් කියන්නේ. ඉතින් මෙතනින් දැන් නාම එකේ පුරාම යන එක එක ට්‍රයිබල් ඩිසයින්ස් ඒවා. ඊට පස්සේ අපි මැලේසියා ගත්තාම මැලේසියා තමයි. ඔව් මට මතක හැටියට මැලේසියා එහෙ තියෙනවා බෝනියෝ ට්‍රයිබල්ස් කියලා. ඒ කියන්නේ උල්ුල් වෙන ටැටූස් ගොඩාක් ඒකත් ලංකාව ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිබ්බ පහුගිය කාලේ. ඊට පස්සේ අපි ඇමරිකාව ගත්තම තියෙනවා ඇමරිකාවේ තියෙනවා ඇමරිකන් ට්‍රැඩිෂනල් ටැටූස් තියෙනවා නියෝ ට්‍රැඩිෂනල් ටැටූස් තියෙනවා. ඉතින් ඒ වගේ එක එක ස්ටයිල්ස් තියෙන සෑහෙන ප්‍රමාණයක්. දැන් අලුතෙන්ම ඉතින් ඇවිල්ලා තියෙනවා ගොඩක් වෙලාවට කන්ටෙම්පරරි ටැටූස්. ඒ කියන්නේ කන්ටෙම්පරරි කියන්නේ එක එක මික්ස්චර් එකක් ඒක. ඊට පස්සේ මේ ස්පිරිචුවල් ටැටූස්, ඊට පස්සේ තව ඩොට් වර්ක්ස්, බ්ලැක් වර්ක්ස් ඒ වගේ ඉතින් ගොඩක් අලුත් ට්‍රෙන්ඩ්ස් ඇවිල්ලා තියෙනවා. හායි. එතකොට දැන් මේ තමයි සාමාන්‍යයෙන් වර්ල්ඩ් වයිඩ් තියෙන තත්ත්වය. එතකොට මට දැනගන්න දැන් මම ආසයි දැනගන්න විතරම ලංකාවේ මේ ඉන්ඩස්ට්‍රි එක ගැන කතා කරන්න කොහෙරි තැනක් නැද්ද? කියන්නේ මේ චටු ඉන්ඩස්ට්‍රි එක දැන් අපි දන්නවා ඉන්දියාවේ තියෙනවා සාමාන්‍ය ඉන්දියාවේ තියෙනවා මොනවද කන්වෙන්ෂන්. ඔව්. එතකොට ලංකාවේ කන්වෙන්ෂන් එකක් කරන්න තරම් ආටිස්ට්ලා මැති නෑ නෑ කන්වෙන්ෂන් එකක් තිබ්බා. ලංකාවේ කන්වෙන්ෂන් එකක් තිබ්බා. ලංකාවේ ගියවුරු දැනගන්න ප්‍රමාණය අඩුයි. අඩුයි. ඐ තින්ක් මං හිතන්නේ බොහෝ දුරට මේ අවුරුද්දේ නම් ඒක බොහොම සාර්ථක වශයෙන් සිද්ධ වෙයි. ලංකාවේ තිබ්බ කන්වෙන්ෂන් එකක්, ඒ වගේම ඉස්සරහටත් තියෙන කන්වෙන්ෂන්. අපේ දැන් ඇසෝසියේෂන් එකක් එහෙම තියෙනවා ලංකාවේ ටැටු ආටිස්ට්ලා එකතු වෙලා හදාගෙන තියෙන ඇසෝසියේෂන් එකක්. ඉතින් අලුත් ටැටු ආටිස්ට්ලාට ගිහිල්ලා ඒකට සම්බන්ධ වෙලා බලන්න පුළුවන් ඉතින්. ඔව්. එතකොට මම අවසාන වශයෙන් දැනගන්න ඕනේ උදිත මේ කොහොමද ලංකාවේ දැන් මේ වගේ අපි කතා කරා ටැටු හිස්ට්‍රි එක ගැන ලංකාවේ ලංකාව වගේම රටවල ටැටූස් ගැන. එතකොට ඔයා මේ දෙයට ආපු හැටි ගැන ඒ වගේම මම දැනගන්න කැමති කොහොමද කවුද ඔයාගේ මේ ටැටු ඔයාගේ මේ හිස්ට්‍රි එකේ ඔයා ආස කරන කැරක්ටර්ස් ඔයා කැමති කවුද කියන්නේ ඔයාගේ ගුරුුනේ කවුද මේ ටැටූස් වලදී? මම ගොඩාක්ම මං හිතනවා අහන්නේ මං කවුද ඉන්ස්පයර් කරේ කියලා. මේ මම ගොඩක්ම ඉන්ස්පයර් කරේ ඇත්තම කිව්වොත් නිකෝ හුටාඩෝ කියන ආටිස්ට්ව තමයි. ඒ වගේම තව ගොඩක් ආටිස්ට්ලා ස්ටීව් බුචර්, ඊට පස්සේ පෝල් බූත්, ඊට පස්සේ තව ඉන්නවා තව ගොඩාක් ආටිස්ට්ලා මම ඉන්ස්පයර් කරා. බේසිකලි ගොඩාක්ම නිකෝ හුටාඩෝ තමයි. යාගේ තින්නේ ස්ටයිල් එක කලර් රියලිසම් කියන කලර් රියලිසම් පෝට්‍රේට් කියන ස්ටයිල් එක තමයි. නමුත් මං කරන්නේ බ්ලැක් ඇන්ඩ් ග්‍රේ රියලිසම්. නමුත් මගේ ස්ටයිල් එකට ගොඩක් ආසයි. අපි ඊළඟ ස්ටෙප් එකේ සෝලින් ගැන තවත් කතා කරමු.